අත්තටමත් දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න ජීවත් වෙන්න. හල්ලෙලූයා. එයි. අපිට ජීවත් වෙන්න ඕන තරම් මේ පොළවේ ආහාර තියෙනවා. වතුර තියෙනවා ඔන්න. රැකියාවක් කළොත් අපිට ඕන තරම් දේවල් සපය ගන්න පුළුවන්කම තිබෙනවා. ඇයි ජීවත් වෙන්න දෙවියන් වහන්සේගේ වචනේ අවශ්‍යයි? සැබෑ මනුෂ්‍යයෙක් යන්නේ ආත්මයක් නිසා. හල්ලෙලූයා. දෙවියන් වහන්සේ නැවූ සැබෑ මනුෂ්‍යයා ආත්මයක්. යදවසේ බයිබල් පාඩමේදී අපි නැවත මේ සත්‍යතාවය ගැන කතා කළා. දෙවියන් වහන්සේ උන්ට ප්‍රාණයක් දීලා ඔහු ශරීරයක් තුල ජීවත් කරනවා. ඔහු ශරීරයක් තුල ඉන්න නිසා ඔහුට ආහාර පාන ජලය අවශ්‍ය වුණා. යස්වාන්සි කුව සැබෑ මනුෂ්‍යයා ජීවත් වෙන්නේ රොටි වලින් නෙවෙයි. දෙවියන් වහන්සේගේ මුකෙන් නික්මෙන වචනේ. දේව වචනය අවශ්‍ය සැබෑ මනුෂ්‍යව ජීවත් කරන්නට. ඒ මනුෂ්‍යයාට වර්ධනය ගෙන එන්න. ඒ මනුෂ්‍ය ජීවත් වෙන පරමාර්ථය අවබෝධ කරන්නට. ඔහුට තියෙන උරුමයන් වෙතට ඔහුව ගෙන යන්න. ඔහුට තියෙන ආධිපත්‍ය තුල ක්‍රියාත්මක වන පුද්ගලයෙක් බවට පත් කරන්නට. මතක තියාගන්න. වචනය නැති වුණොත් මේ කිසි දෙයක් සැබෑ මනුෂ්‍යයා තුල සිද්ධ වෙන්නේ නැහැ. ඔබ දන්නවා ගහක් හිටවලා එක මුල් අල්ලනකම් වතුර පොහොර දාලා ඊට පස්සේ මේ ගහ නොසලකා අතහැරියොත් කාලයක් යද්දී කාලයට සාපේක්ෂව පළදාව පැමිණිය යුතු කාලයේදී ඒ ගහ පළදරන්ට යන්නේ නැහැ. ඒක අපි දන්න සාමාන්‍ය දෙයක්. මේ වගේ ඔබ ආත්මයක් නිසා දෙවියන් වහන්සේගේ වචනයෙන් නිසි කාලය තුල පෝෂණය ලැබමින් ඔබ වර්ධනය නොවුනොත් කාලයට සාපේක්ෂව දෙවියන් වහන්සේ කැඳවන කාලයට ඔබට එන්න බෑ. ඔබ පළදරන්ට යන්නේ නැහැ. කොටා කොටා හිතනවන්ට මේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ නොදනුවත්ව ගත කළ කාලය ගැන ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. අද අපිට ලැබිලා තියෙන අවස්ථාව තුළ අපි මේ අනුග්‍රහයෙන් ප්‍රයෝජන ගත්තොත් දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා. පළඟැතියන් කාදම අවුරුදු නැවත අපිට ලබා දෙන්න. හාලෙලූයා. එනිසා දෙවියන් වහන්සේගේ වචනේ වෙතට ඔබේ අවධානය උනන්දුවෙන් යොමු කරන්න. මම දන්නවා සමහර අයට හරි අමාරුයි. දෙවියන් වහන්සේගේ වචනේ පිළිබඳව නිතර නිතර ඔබව උනන්දු කරවමින් වචනේට ඔබේ අවධානය යොමු කරන්න කියලා නිතර කතා කරමින් බයිබල් පන්තිවලට එන්න කියලා නිතර ඔබට කියද්දි සමහරුන්ට අමාරුයි කියලා මම දන්නවා. ඒ කාලේ නැතිකම නෙමෙයි. වචනේට ආත්මය තුල ප්‍රතිචාරය නුදක්වනකම. ඔබ එක දවසක් තේරුම් ගන්නට යනවා වචනේ තියෙන වටිනාකම. ඒ දවසට එක්ක ඔබ ප්‍රමාද වෙලා ඉඳී එම නැත්නම් මාව මතක් කරලා ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරයි. අද සමහර දරුවෝ කියන දෙයක් තමන්ගේ දරුවෝ දිහා බලලා මේ දරුවන්ට කොච්චර බද විඳිනවද අපි කන්ද දෙන්නේ. පුදුම අමාරුවක් තියෙනවා. සමහර වෙලාවට ගහලා පලෙන් කවරනවා. මගේ අක්කගේ ලොකු දුව ඇය විවාහ වුණාට පස්සේ ඇට දැන් දියණියෝ දෙන්නෙක් ඉන්නවා. මට මතකයි ලොකු දියණියව ඇය පුරුදු කරගෙන හිටියා දවසකට යෝගට් දෙකක් කවන්න.
එකක් කනවා ආසාවෙන් ඊළඟ එක බොහොම බලෙන් කවන්නවා ඉතින් දෙවැනි එක ඔක්කොම කවලා ඉවර වෙනවත් එක්කම කාපු යෝගට් දෙකම වමනිනවා ඉතින් අපි හැමෝම දොස් කියනවා ඒක මේ කරන ක්‍රියාව ගැන ඒක නැවැත්වෙන්නේ නැහැ ජීවිතේ හැමදාම ඔය දේම කළා සමහර දෙමව්පියෝ මේවා ඉතින් සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවෝ දිහා බලලා එහෙම කියනවා එහෙම කියන ගමන් हरी लवा එක කටට ගද්දි මී පැණි වගේ තිබුණ හැබැයි බඩට යද්දි එක තිත්ත වුණා මොකද එක තමන්ගේ මනස දැනුම තියෙද්දි එක බොහොම වටිනවා නමුත් දැනුම දැනගෙනම බවට පරිවර්තනය වෙද්දි ඉගෙන ගන්න සත්‍යතාවයේ ජීවිතයට අදාළ කරගන්න ඕනේ එතනදී බොරු කීම නවත්තන්න ඕනේ විවේචනය නවත්තන්න ඕනේ ඉර්ෂියාව නවත්තන්න ඕනේ ජීවිතේ වැරදි තුලින් නිදහස් වෙන්න ඕනේ ඊට පස්සේ එක ටිකක් අමාරුයි මොකද අපි සමහර දේවල් වලට ප්‍රෝග්‍රෑම් වෙලා ඉඳලා ඉන්සම ඔබට කියන්නේ මේ දේශනාව ආරම්භයේම දිව්‍යන් වහන්සේගේ වචනය ඉගෙන ගන්න උනන්දු වෙන්න මේක අවසාන කාලය යමම බැලුවා සීටි එක ඔබාමා කවුද ඔබාමා කියන්නේ ඇමරිකාවේ ජනාධිපති මේක සිද්ධ වෙන්න යන්නේ විශේෂයෙන් අන්ත ක්‍රිස්තුස් මේ පොළවේ ආධිපත්‍ය ලැබීමත් එක්ක අපි දන්නේ නැහැ අන්ත ක්‍රිස්තුස් වෙන්න යන්නේ කවුද කියලා බොහෝ අය ඔහු ඔබාමා කියලා කියනවා ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා අපි දන්නේ නැහැ ඒක අපිට සනාථ කරලා කියන්න බෑ මේ අන්ත ක්‍රිස්තුස් එක දවසක කියන්න යනවා මමයි දෙවියන් වහන්සේ කියලා. යුදෙව්වන් හදන ඊළඟ දේවස්ථානයට ඔහු තමන්ගේ රූපය ගෙනියන්න යනවා. ඔහු තමන් දෙවි කියලා නමස්කාරය ලබන්න යනවා. ඔහු ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශනයක් වෙනවා තමන් දෙවියන් කියලා. එක වෙලාවක එක තැනක ලොකු විවාදයක් ඇති වෙනවා. ඔමෙම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරද්දී එතන ඉන්න කිතුනෝ ඔහුට විරුද්ධව නැගිටලා කෑ ගහනවා. සෙනෙවන්තන් අපි අවසාන කාලයට ඇවිත් තියෙනවා. යස්වන්සි කිව්ව උන්වහන්සේගේ පැමිණීම කිට්ටුවේදී අහසේ පුදුම ලකුණු උබලා දකින්න යනවා. ගිනි දුම් බලාපත්‍ර දකින්න යනවා ඉර අඳුර වෙන්න යනවා හඳ ලේ වෙන්න යනවා. ප්‍රධානම දේ 2014 අවස්ථා දෙකක් මංගල්‍යයන් යේසුස් වහන්සේ තමන්ගේ පැමිණීම ගැන කියාපු වෙන ලකුණු බොහොමයක්. කිමෙන් අදහස් කළේ තවත් ඉතුරුව තිබෙනවා කියන එක නෙමෙයි හැම එකක්ම වගේ සම්පූර්ණ වෙමින් තිබෙනවා. ඉන්ද අපි කාලයේ අන්තයට පැමිණ තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ තමන්ගේ මනාලීව ගෙනියන්න. අපි දැක්ක අපේ සහෝදරින් එක දිනේ ඔහුට ගැලපෙන එම අතකින්ම සුදුසුකම් නැති හොඳ භාර්යාවක් විවාහ කරගෙන ඉන්නේ
ඔබත් විවාහයකදී විවාහයට පත්තුණු හැම කෙනෙක්ම බැලුවා මේ කාරණා දෙස මමත් බැලුවා ඔබ හිතනවා යේසුස් වහන්සේ නිකන් ඔහෙ ආවට ගියාට කහවරි කැඳවගෙන යයි කියලා පියෝ දෙවියන් වහන්සේ තමයි පුත්‍රයාගේ විවාහය සූදානම් කරන්නේ ඒකයි යේසුස් වහන්සේ කිව්වේ ඒ දවස හා පැය පියාණන් වහන්සේ මිස පුත්‍රයාවක් ගන්නෙ නැහැ इस्राएल पशुभिमे तरुणे तरुणिया अतर प्रेम संबंधता व्या कैतियुन हम उंगे संस्कृति तमाई तरुणे आ तमंगे पैते तात्पर्य गिही मेक किया नोनी इतना इंदला मैं विवाह में सुधानम करने तात्ता මේ පුතා බලන් ඉන්නේ තාත්තා දිහා තමයි කොයි වෙලේද මේ ගැන කතා කරන්නේ කැඳගෙන යන්න සූදානම් වෙන්න කියලා මට කියන්නේ ඒක තමයි ඊස්රායෙල් පසුබිම තාත්තා කියන වෙලාවේ තමයි පුතා දැනගන්නේ දවස හා වෙලාව මේ මොහොත ඒ ඊස්පන්සි කතා කළේ මේ පසුබිමේ පියාණන් වහන්සේ තමයි තමන්ගේ පුත්‍රයාට මනාලිව සූදානම් කරන්නේ තමන්ගේ ස්වකීය ඒක ජාතක පුත්‍රයාට උන්වහන්සේට වෙන පුතු නැහැ මෙත්‍රිත්වයේ ක්‍රියාකාරීත්වයේ පැත්තෙන් ඔබට මම මේ කතා කරන්නේ තුන් දෙනාම එකම දෙවියන් වහන්සේ තමන් වෙනුවෙන් තමන්ගේ කැමැත්ත උදෙසා මේ ලෝකෙට ඇවිත් කුරුසිය මරණය දක්වා කී කරුව තමන්ගේ මුළු අභිප්‍රහය සම්පූර්ණ කළ තමන්ගේ ස්වකීය එක ජාතක පුත්‍රයාට තමයි සභාව නැමැති මනාලිය සූදානම් කරන්නේ ඔබ හිතනවාද පියාණන් වහන්සේ මේ කාවට ගියාට කරයි කියලා ඔබ දන්නවාද මේ මනාලිව සූදානම් කරන්ට පුත්‍රයව මේ ලෝකෙන් අරගෙන දවස් 50කින් කෙනෙක්ව මේ පොළවට එව්වා කවුද සුදර්ශන මහන්සිය මහන්සිය ආවේ පුත්‍රයාට හරියන මනාලියක් පිළියෙල කරන්න පුත්‍රයා विवाह बस दी गया ए तनत्तिव प्याना महासिगे अनसक यातते सुदानम करला एक दावसक पुत्र यात बार देंट थमाई सुदात्मन महासि में कुलोटावे उना स्यावित में वेद्धी और दुद्धे दहाग आसान वेनो සුදත්මන මහන්සියගේ වගකීම අවසන් වෙන්නේ යේසුස් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙන දවසේ. නැසී දහින්දල අද දක්වා යේසුස් වහන්සේ නතුරු නැසීගේ වැඩේ මනාලිය සූදානම් කරනවා. දෙවියන් වහන්සේගේ දීමනා නමැති ආභරණ ඇතුළ පළඳවනවා. යේසුස් වහන්සේගේ උස මහතට ඇව වර්ධනය කරනවා. යේසුස් වහන්සේ තුල තියෙන සිත තුලට ඇව ගේනවා. මාංශිකේ ස්වરૂපයට ඇව මාරු කරනවා යස් මාංශය තුල තිබෙන සුද්ධත්වයට ඇව විනාශ කරනවා රැලක් පළුද්දක් හැලලක් නැති තේජවන්ත කන්නයාවක් කොට ඇව සුද්ධත්වනන් මහන්සිය පිළියල කරමින් සිටිනවා පියෝ දෙවියන් මහන්සිය බලාපොරොත්තු වෙන ඒ සම්පූර්ණකමට මනාලිය පැමිණීමත් එක්ක පුත්‍රයාට කතා කරා කියනවා දැන් යන්න. උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඒ පියාණන් වහන්සේගේ හොර නෑ නාදය තමන්ට ඇසෙනකම්. මම ඔබට කියන්න යන්නේ මේකයි. මේ හැම ආකාරයකින්ම මනාලිව සම්පූර්ණත්වයට ගෙන්නේ වචනය විතරයි. වචනේ දැනගැන්ම විතරයි මේ තලයට මිනිස්යව ගෙන්නේ. जीवित
ඔබ ගොඩනගානුගත් මන් දන්නේ ඔබ පැමිණීමට යයිද නැද්ද කියලා හැම දෙයක්ම සම්පූර්ණ වෙන්නේ වචනයෙන් පමණයි මං ඇත්තට මීය කනගාටු වුණා මම නැවත කියන්න යන්නේ නැහැ මොකද ඔබව ස්වර්ගයට ගෙනියන්න මට බෑ මාව ස්වර්ගයට ගෙනියන්න ඔබටත් බෑ දෙවියන් වහන්සේට බැරි වුණා නම් මිනිස්යාගේ ස්වාධීන කැමැත්තට බලපෑම් කරන්න ඔබේ ස්වාධීන කැමැත්තට බලපෑම් කරන්න මට කිසිසේත් බෑ කුන් වහන්සේ නොකළා නම් මං කවුද මුත්තේනේ ඔබ ගැන වගකීම් දරන සභා පාලකයෙක් හැටියට තමයි මම නිතර කෑ ගහ ඔබට කියන්නේ වචනේ තියෙන වටිනාකම ගැන මම සමහර අයට පුද්ගලිකව කිව්වා ඔබ ඇවිත් ඉගෙන ගන්න. හිතෝම ඉගෙන ගන්න අවශ්‍යයි. සමහර අය අපි උගන්වන දේ දන්නේ නැහැ. ඔවුන් මෑතකදී අප සභාවත් එක්ක සම්බන්ධ වුණු අය. සමහර විවාහය තුලින් තවත් අය සභා පසුබිම් මාරු කිරීමෙන් මිනිස්සුන්ට උනන්දුවක් නැහැ. මතක තියාගන්න වචනයයි ඔබට උපත දුන්නේ ඔබ නව උපාදනය ලැබුවේ දෙවියන් වහන්සේගේ දීජේ වන කුණු නොවෙන ඒ සදාකාලික වචනේ කර්ණ කොටගෙන ඒ වචනයයි ඔබට පෝෂණය සහ වර්ධනය ගෙන්නේ ඒ වචනේ තුලයි ඔබ මේ පොළවේ භුක්ති විඳිය යුතු දෙවියන් වහන්සේ නියම කළ උරුමය අන්තර්ගතව තිබෙන්නේ. ඒ වචනේ කර්ණ කොටගෙනයි දෙවියන් වහන්සේ දුන් ආධිපත්‍යය තුලව ඇසිරෙන්නේ. ඒ වචනේ කර්ණ කොටගෙනයි මේ පොළවේ ජීවත් වෙන පරමාර්ථය මොකක්ද කියන එක ඔබ ඒත්තු ගන්න යන්නේ. එනිසා ඔබ වචනේ පාකොලොත් බදන්නෝද වචනේ කියන්නේ කවුද කියලා පෙරලා මෙහාම පළවෙනි පරිච්ඡේදයේ මගේ දේශනාව නෙමෙයි මම ඔබට මේ කරන්න මට දැන් පොඩි සැකයක් තියෙනවා ඒක අද කරන්න හම්බෙයිද කියලා කමක් නැහැ සුදත්මනන් වහන්සේට ඕන දෙයි සභාව වෙන්න ඕනි ඔබ දන්නවද වචනේ කියන්නේ කවුද කියලා වචනේ කියන්නේ පුද්ගලෙක් වචනේට පුද්ගලිකත්වයක් වෙනවා ඔබ වචනේ පාකොලොත් ඔබේ පාකරන්නේ මේ පුද්ගලයා යොහන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳලා මම පහලට කියවනවා පටන් ගැන්මේදී වාක්‍යano සිටිසේක වාක්‍යano දෙවියන් වහන්සේ හා සමග සිටිසේක වාක්‍යano දෙවියන් වහන්සේව සිටිසේක උන්වහන්සේ පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ සමග සිටිසේක උන්වහන්සේ කර්ණ කොටගෙන සියල්ල සාධන ලද්දේය සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේය උන්වහන්සේ තුල ජීවනයේ තිබුණේ ඒ ජීවනය මිනිස්යාගේ ආලෝකය වූයේය මේ කා ගැනද කියන්නේ නමක් සඳහන් නොකරන පුද්ගලයේ ගැන කතා කරනවා වාක්‍යano කියලා වාක්‍යano කියන්නේ නාමයක් නෙවෙයි නමුත් මේ කතා කරන පුද්ගලයාට මේ නාමය දීලා කතා කරනවා වාක්‍යano පටන් ගැන්මේදී සිටියා වාක්‍යano දෙවියන් වහන්සේ හා සමග සිටියා වාක්‍යano දෙවියන් වහන්සේව සිටියා පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ සමග සිටියා ඒ වාක්‍යano කරුණ කොටගෙන සියල්ල සෑදුවා සාධන ලද කිසිවක් මේ වාක්‍යano නැතුව සාධනු ලැබුවේ නැහැ මේ වාක්‍යano තුල ජීවනයේ තිබුණා ඒ මිනිස්යාගේ ආලෝකය වුණා කා ගැනද මේ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ
තමන්ගේ දේවත්වයේ තුල පුද්ගල භාවයක් ගත්තේ මරියතුමීගේ කුසට පැමිණීම කර්ණ කොටගෙනයි. මරියතුමීගේ කුසින් නික්මාට පස්සේ තමයි යේසුස් කියන පුද්ගලයා මේ පෞද්ගලිකත්වය ආරම්භය අපි දකින්නේ. එතෙක් යේසුස් කියලා පුද්ගලයෙක් ලෝකෙ හිටියේ නැහැ. ලෝකෙ හිටියේ වාක්‍යano කියා පුද්ගලයෙක් විතරයි. ඒ වාක්‍යano 14 වෙනි පදේ කියනවා. තවද වාක්‍යano මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අප අතරේ වාසය කළසේක. පියාණන් වහන්සේ වෙතින් වූ ඒක ජාතක පුත්‍රයාණන් වහන්සේගේ මහිමේ වැනි උන්වහන්සේගේ මහිමය දුතුනුව. ඒ වාක්‍යano තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ වාක්‍යano තමයි මාංශවත් වී මෙලවට බිහි වෙච්ච යේසුස් වහන්සේ. වචනේ කියන්නේ වහන්සේ. ඔබ වචනේට ආත්මයට ඉපදුනා කියද්දී ඉදන්නා දරුවෙක් උපත ලබන්න පුරුෂයෙක් සහ ස්ත්‍රියෙක්ගේ එකතු වීමක් සහුන්ගේ බීජවල සංකලනයක් ඇති වෙනවා. ඒ කර්මකටගෙන තමයි දරුවෝ උපතක් සිද්ධ වෙන්නේ. ඔබ වචනෙන් සහ ආත්මෙන් ඉපදුනා කියද්දී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේගේ සංකලනයේ ප්‍රතිඵලයක් ඔබ ඔබට ඉවන් උපතක් උන්වහන්සේ දුන්නා. ඔබ වචනේ කන් කළොත් ඔබ එපා කරන්නේ උන්වහන්සේ. ඔබ වචනේ සුළු කළොත් සුළු කරන්නේ උන්වහන්සේ. ඔබට කාලය වෙලාව තියාගෙන ඔබ ඕනෑකමින් දේවල් අතපසු කරනවා නම් මතක තියාගන්න ඒ සැලකීම කරන්නේ මට නෙමෙයි. ඒ සැලකීම ඔබ කරන්නේ ඔබට උපත දුන්න ඔබට පෝෂණය ගෙනෙන ඔබට වර්ධනය දෙන ඔය යේසුස් වහන්සේගේ පැමිණීමට සූදානම් කරන ඒ තනන් වහන්සේයි. ද වචන ඉගෙන ගන්න උනන්දු වෙන්න. කාලයක් එන්න යනවා. මේ වචනේ නැතුව යන කාලයක්. පෙරළ නාම ස්තුතිය 8 වෙනි පරිච්ඡේද 11 වෙනි පදයේ යොවෙල් පොත එක්කම තියෙන පොත ආමොස් බයිබල් පිටුවන්ක වෙනස් වෙන්න පුළුවන්. මගේ 1151 වෙනි පිටුව සමහර බයිබල් වල පිටුවන්ක වෙනස්. ආමොස් 8 වෙනි පරිච්ඡේද 11 වෙනි පදයේ මෙසේ කියනවා. බලව හානියක් එනම් කෑම හානියක්වත් වතුර පිපාසයක්වත් නොව ස්වාමින් වහන්සේගේ වචන ඇසීමේ හානියක් මා විසින් දේශයට එවන දවස් පැමිණෙන්නේ. කවුද මේ මා කියලා කතා කරන්නේ? දෙවියන් වහන්සේ. මේ හානිය පැමිණෙන්න යන්නේ දෙවියන් වහන්සේ කර්ණ කොටගෙන. උන්වහන්සේ මේ හානිය දේශයට එවන්නේ. වන්සිකන කෑම හානියක් නෙමේ, වතුර හානියක් නෙමේ. දේව වචනේ නැත්තම් උන්වහන්සේගේ වචනේ ඇසීමේ හානියක් දේශයට පැමිණෙන්න යනවා. මා විසින් ඉවන දවස් පැමිණෙන්න යනවා. 12 වෙනි පදේ කියනවා, එවිට මිනිස්සු ස්වාමින් වහන්සේගේ වචනය සොයන මිනිස් මුහුදෙන් මුහුදට ගමන් කරන්නෝය. උතුරේ සිට නැගෙනහිරටද ඔබ මුඹ දුවනවා ඇත. නමුත් ඔවුන්ට සම්බවන්නේ නැත. මේක අනාගත වාක්‍යයක්. අපි දන්නවා මේක තාම සම්පූර්ණ වෙලා නැහැ. ඇයි? අද වචනේ අපිට කියනවා. බොහොම සුළු ගානකට අරගන්න පුළුවන්කම තියෙනවා. නිදහසට ඕනම තැනක අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ අනාගත වාක්‍යය තවම ඉෂ්ට වෙලා නැහැ. මේ අනාගත වාක්‍යය ඉෂ්ට වෙන්න යනවා. මට තියෙන අවබෝධය හැටියට එක පීඩා කාලය තුලදී සම්පූර්ණ වෙන්න තිබෙන අනාගත වාක්‍යයක්. පීඩා කාලය කියන්නේ සම්පූර්ණයෙන්ම සාතන්ගේ ආධිපත්‍යයට මේ පොළව බාර දෙන කාල පරිච්ඡේදයක්. අවුරුදු 7ක් ඌ මේ පොළවේ
අධිපති කම් කරන්න යනවා. මේ කාලේ තුල තමයි මේ හාන්ඩිය දේශයෙන් කියන්නේ. ඔබ කියන්න පුළුවන් කමක් නැහැ. අපි නැහැනේ. අපි හනවා යේසුස් වහන්සේත් එක්ක හොඳයි. එයාද හෙල්ලෙන් ඉන්න. හැබැයි රැළ පළුද්දක් කැලලක් නැති පුත්‍රයාට ඔසව ගන්න ඒ කන්‍යාව අතරට යන්න ඔබට සුදුසුකම් නැති වුණොත් ඔබ මේ පොළවේ ඉන්න පුළුවන්. ඔබ දන්නවද පීඩා කාලය ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියපු දේ? ඔබ පෙරළන මාත්‍රෙක මතේ 24 වෙනි පරිච්ඡේදයේ මේ අවුරුදු 7 ගැන උන්වහන්සේ කරති වෙන ප්‍රකාශනය ගැන විසි එක් වෙනි පදයේ යස්වන්සිගේ රහස් පැමිණීමක් එක්කම පටන් ගන්න මේ කාලය ගැන මේ අවුරුදු 7 ගැන යේසුස් වහන්සේ කියපු දෙයි. මක්නිසාද ලෝකේ පටන් ගැන්මේ සිට මේ දක්වා නුනාව මතු කොයි කලකවත් නොවන්නා මහත් පීඩාවක් මේ කාලේ වන්නේ. බලන්න හොඳට ලෝකය පටන් ගැන්මේ සිට මේ දක්වාම වෙලා නැහැ. මතු කොයි කලකවත් නැවත එවැනි පීඩා කාලයක් ලෝකේ ඇති වෙන්න යන්නේ නැහැ. මේ පීඩා කාලය ගැන කතා කරන්නේ විදියට. ද යේසුස් වහන්සේම මෙහෙම කියද්දි හිතන්න ඒක මොන වගේ කාලයක්ද කියලා. ඔබ දන්නවා ලෝකේ කාලයක් ජල ගැන්වෙන් විනාශ කළා. පොඩ්ඩක් මිනිස්සු හිතන්න. මිනිස්සුන්ට වරම බැරින්නේ මිනිස්සු ගහගෙන ගිහින් ගල් වල හැප්පෙන්නේ නැති ගස් වල හැප්පෙන්නේ නැති මිනිස්සු බේරෙන්න නොයෙක් පියවරවල් ගන්න ඇති. ඔය හිතන්න එපා වතුරට වැටිච්ච ගම මිනිස්සෙක් එකපාරට මැරෙනවා කියලා. විනාඩි 10ක් 15ක් වගේ මිනිස්සයා වතුරත් එක්ක සටන් කරනවා. මන්ද නැහැ මිනිස්සෙක් කියනවා මම අහලා තියෙනවා ගින්නේ සහ වතුරේ ලබන මරණ තමයි ජීවිතේ වේදනාත්මකම මරණ කියලා. දන්නේ කොහොමද ඒක කියන්නේ කියලා කොහොමද යත් දෙකම ලැබුවේ කියලා. දැන් ඉවනි ජල ගැල්මකින් මුළු ලෝකෙ විනාශ වෙනවා. අපි දන්නවා සොදොම් සහ ගොමෝරාව ගිනියවල විනාශ කළා. අපි දකිනවා අතීතයේ පුරාවට බයිබලයේ කියලා තියෙන තොරතුරුත් එක්ක බොහෝම විනාශකාරී තත්ත්වයන් ලෝකෙ තිබුණා. ගිනි කඳු, භූමිකම්පා වලින්, ජල ගැලීම් වලින්, සුනාමි වලින් විවිධ තත්ත්වයන් වලින්. දැන් බයිබලයේ කියන දේට අමතරව ලෝකෙ වෙච්ච දේවල් දිහා බැලුවොත් හිට්ලර්ගේ කාලේ කරපු දේවල් බැලුවොත් යුදෙව්වන් මිලියන 6ක් ඔහු ගෑස් ගහලා මැරුවා. ඒ කොච්චර දරුණු කාලවල ලෝකෙ පසු වෙලා තියෙනවද? යේසුස් වහන්සේ මෙතන කියනවා ලෝකෙ පටන් ගන්න ඉඳලා මේ දක්වා නුනාව. එහෙම කියන්නේ ඉතින් මොන තරම් දරුණු යුගයක්ද මේ අවුරුදු 7ේ පීඩා කාලය කියලා. ඔබට මම එක දෙයක් කියන්නම්. මේ පීඩා කාලේ මොන වගේද කියන එක තේරුම් ගන්න. යස්වන්සිගේ රහස් කැමිනීමත් එක්ක ලෝකේ බිලියන 6ක් සෙනග ඉතුරු වුණා. ඒ කියන්නේ මේ බිලියන 6 මේ පීඩා කාලයට අතුරු වෙනවා. ඔබ දන්නවද පීඩා කාලේ අවසාන වෙලා කී දෙනාද එතනින් පිට වෙන්නේ කියලා? 3න් 1යි. ඒ කියන්නේ බිලියන 4ක් මේ අවුරුදු 7 තුල මැරෙනවා. හිතන්න මොන වගේ කාලයක්ද කියලා. 6 මාසයක් තිස්සේ හර්මගදොන් යුද්ධයේ වෙලාවේ මැරෙන මිනිස්යන් බල්ලනවා කියලා බයිබලයේ කියනවා. ඔවුන්ගේ ලේ පරලොන් කොච්චරක්ද උසින් ගංගාවක් වගේ ගමන් කරන්නට යනවා කියලා බයිබලයේ කියනවා. දෙවියන් වහන්සේගේ උගහස පොළොව මතට ප්‍රකාශ වෙන කාලයක්. පීඩා කාලය තුල ගැලවීම නැත්නම් sorry ස්වර්ගය ලබන සෙනග ඉන්නවා. එක ක්‍රමයක් තියෙන්නේ ස්වර්ගය ලබන්න.
वेद साक्षी के खेती मरने तरह अभी ඔබාමා ගැන මිනිසු මෙහෙම කතා කරන්න හේතු තියෙනවා මුත් අපිට නිශ්චිත වහු කියලා කියන්න බෑ තාම පීඩා කාලයේදී ලකුණක් අනිවාර්ය වෙනවා එක ශරීරගත කරන්න ඕනේ 666 කියන සලකුණ තමන්ගේ දකුණතේ හෝ නල්ලට දෙක ඇතුල් කරනවා කියලා බයිබලයේ කියනවා මේක චිප් එකක් හැටියට තමයි සර්ගත වෙන්න යන්නේ. ඒක දැන් නිර්මාණය කරලා ඉවරයි. මුලින් මාස්යන් බල්ලන් කියන සතුන්ට මේක ඇතුල් කරලා අත්දහා බැලුවා. ඒක සාර්ථකයි. දැන් මිනිස්යන්ට ඇතුල් කරන්න පටන් අරන් තියෙනවා. දැනටම මිනිස්සු කැමැත්තෙන් මේක ගන්නවා. මොකද මේකේ බොහොම වරප්‍රසාද තියෙනවා. මේ චිප් එක තමයි අවුරුදු 7 තුල තියෙන සලකුණ. මේක අනිවාර්යයි ගන්න ඕනේ. මේක තමයි සාසනගේ සලකුණ. इकाले भाई मिले किना कानूदेनु केरी मुद्दे ने मुदल ने क्रेडिट कार्ड ने हमें कहाँ मुद्दे ने अंतर्गत वेला तीन में चिप्पे की में चिप्पे का गहनलो आकियान में अभी सात तांत आई थी बेना नेवत कबदावत फसुत है विलीव क्रिस्टस वांसे के स्वामी तुझे पिलेगानी तो बैरी देने चाहिए लोके में थे किसी व्यक्त निर्माणे में नए मनुष्य के स्वकेमत के पालने करने का पुलवान भी दिया था। नमूत में चिप्पे का मागीन, में सालों का मागीन, मनुष्य के स्वकेमत के पालने करने के आते हैं। भाई मेरे कोई आप क्या लेने कुदा दरों के न कता करात भी, और निरेट है ना? निकाले के न कता करम इनके न लोकु कुदा दास तमिरदास सियालन किन्नु किन्दगमनु देवेन विलेट दानवा किया हेतु में चिप्पे का मुलु मनिन मत्रिस स्वाहन से तब विरुद्ध दो तैनट अपहासो करने तैनट मानुष्य अब गेम तैन मंगो बट उदाहरण याद दिलना ये चिप्पे का ठीक करंद पुलु अंक में मानुष्य तुलती बेनवा किये ने अभी पैरलमु इलिदराव हायवे नि पारित किये देते सत्वदूत එවිත ඒපාප් යන මහා ගංගාව ළඟ වඳින ලද දූතයන් සතර දෙනා මුදාපන්නයි හොරණෑව ඇතුව සිටි සවෙනි දේව දූතයාට කෙනෙක් කියන ශබ්දයක් දෙවියන් වහන්සේ ඉදිරියේ තිබෙන රන් පූජාසනයේ අන් සතර කෙරෙන් මට ඇසුනේ එවිට මිනිස්යන්ගෙන් තුනෙන් පංගුවක් මරණ පිණිස නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් සූදානම් කරනු ලැබ සිටි ඒ දේවදූතයන් සතර දෙනා මුදනු ලැබුවෝය අසරු සේනාවල ගණන 20 කෝටියක් ඔවුන්ගේ ගණන කියනවා ඇසිනි මෙසේ අශ්වයන්ද උන් පිට හුන් අයද දර්ශනෙන් දුටිමි ගිනිද ගිනි ගල්ද ගෙන්ද ගම්ද ආකාර වූ ලයවසින් ඔවුන්ට තිබුණේ අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වාගේ උන්ගේ කටවලින් ගිනිද දුම්ද ගෙන්ද ගම්ද නික්ුණේ उनके काटवाली निपुलु शब्द द निपुलु गिनी द दुम द गेंदा गम दयान में पीड़ा तुम्हें मनुष्यांगे तुम्हें कोटा साथ मारनूले बुवोये मक्कुसांग यास्वयंगे बाले तुम्हेंने उनके काटवाला वालगा वाला इसे उनके वालगा सर्पयान के समान व इस्पलिंग युक्त भी है එවයින් උන් අනතුරු කරති මේ පීඩා වලින් මරණ නොලැබු ඉතුරු වූ මිනිස්යෝද යක්ෂයාට දකින්ත අසන්ත හෝ ඇවිදින්ත නුපුලුවන් රන් රිදී පිත්තල ගල් යන රූපවලටත් নমස්කාර නොකරන ලෙස තමුන්ගේ අත්වල වැඩගෙන පශ්චාත්තාප නුනේ උනේ නැත ඔවුන්ගේ මිනිමරීමද මායම්ද වෛශ්‍යකම්ද සොරකම්ද ගැන ඔහු පසුතැවිලි නුනෝය මේක විපත්තිය එක භයානකයි හිතන්න බෑ කොහොමද මිනිස්සෙක් මේ තුලින් ගමන් කරන්නේ කියලා
එහෙම වෙලා මොකද්ද කියන්නේ ඔන්න පසුතැවිලි උනේ නැහැ තමන්ගේ ස්වභාවය ගැන ඒ විතරක් නෙමෙයි ඇවිදින්න නුපුළුවන් අසන්ත නුපුළුවන් රිදී පිත්තල ගල් සහ යන රූපවලට නමස්කාර කරන එක නැවැත්වුවේ නැහැ ඉන්නේ ඔවුන්ගේ මිනිමැරීමද මායම්ද වෛශ්‍යකම්ද සොරකම්ද ගැන පසුතැවිලි උනේත් නැහැ ඉන්නේ හේතුව ඇයි මේ චිප් එක මම ඔබට තවත් පෙන්නන්න මේ වටිනා නිසයි මම ඔබට කියන්නේ හයිමනි පරිච්ඡේදය හාලෙලූයා ස්තුති වේවා ස්වාමී ප්‍රසන්නා වේවා දුර්ගියනි හාලෙලූයා ස්තුති වේවා ස්වාමී සමාවෙන් අපි 9 වෙනි පරිච්ඡේදෙම තව කාරණයක් බලමු. මසුදානම් නොවුනිසයි ඔබට යම් අපහසුාවක් තිබෙන්නේ. අපි කියවන්ට යනවා 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා. පස්වෙනි දේවදූතයාද හොරණෑව පිම්බේ. එවිට අහසෙන් තාරකාවක් පොළොවට වැටී තිබෙනාද තිබුණාද කිමි. ඔහුට පාතාලයේ වලේ වතුර යතුරු දෙන ලද්දේය. ඔහු පාතාලේ වර විවෘත කළේ එවිට මහත් දුනක දුමමින් දුමක් වලෙන් නැගී ඉරත් අහසත් වලේ දුමෙන් අඳුරු විය. දැන් මේකත් සිද්ධ වෙන්න තිබෙන දෙයක් පීඩා කාලේ. ඔබ දන්නවද බයිබලයේ කියනවා ඊළඟ පදේ අපි එන්න යනවා. තමන්ගේ අධිපති කමෙහි නොහැසිර අකීකරු දුතයන් විනිශ්චය කරන පිණිස විනිශ්චය දවස දක්වා පාතාලේනම් බලයේ ගැඹුරේ වසහා තිබෙනවා කියලා. ඒ කියන්නේ දැනට මේ ලෝකේ ක්‍රියා කරන යක්ෂාධිපතින්ට වඩා මේ දූතයෝ භයානකයි. ඔවුන් තමයි නෝවාගේ කාලේ මිනිසයන් තුරට ඇවිල්ලා ස්පීන්ම පාවාගෙන දිහි කළ දරුවන් යෝධයන් වුණා කියලා කතා කරන්නේ මේ ආත්ම ගැන. දෙවෙනහසෝන්ව අන්ධකාරයේ ගුහාවල වසා හිර කරලා තැබුවා කියලා යුද්ධ පොතේ කියනවා. මම මේ පදවලට යන්න යන්නේ නෑ. තමේ පීඩා කාලේදී මේ කියන හොර නෑමක් එක්ක නිදහස් වෙන්න කියන්නේ මේ ආත්ම. මොකක්ද ඊළඟට කියන්නේ? ඒ දුමින් පළඟැටියෝ පොළව පිටට නික්මා වූය. පොළවේ ගෝනුස්සන්ට බලය තිබෙන්නාක් මෙන් උන්ට බලය තිබුණේ දෙන ලද්දේය. තවද දෙවියන් වහන්සේගේ මුද්‍රාය තමන්ගේ නලල්වල නැති මිනිසුන්ට මිස පොළවේ නලල්වල නැති මිනිසුන්ට මිස පොළවේ කනකොළවලටවත් කිසි අමු දෙයකටවත් කිසි ගහකටවත් අනතුරු නොකරන හැටියට උන්ට කියන ලද්දේ උන්ට අවසර දුන්නේ මිනිසුන් මරණ පිණිස නොව ඔවුන් පස් මාසක් වද කරනු ලබන පිණිසය. ඔවුන්ගේ වේදනාව මිනිසෙකුට ගෝනුස්සෙක් ඇන්න කල හටගන්න වේදනාව මෙන් වූයේ. ඔබට අවශ්‍ය නම් මේ වේදනාව මොන වගේද කියලා දැනගන්න ඉදර ගිහින් කොහින්වත්ේ ගෝනුස්සෙක් හොයලා හිතගෙන බලන්න මේ වේදනාව මොන වගේද කියලා දැනගන්න ඕනේ නම්. හරි? ඊළඟට කියන ඒ දවස්වලදී මිනිස්සුයෝ මරණය සොයන්නේ නොය නමුත් කිසිසේත් එය සම්බ නොවන්නේ. මැරෙන්න ආසාවන් නොය එහෙත් මරණය ඔවුන් කෙරෙන් පලා යන්නේය. පළඟැටියෝ පළඟැටියන්ගේ ආකාරය යුද්ධයට සැරසී සිටින අශ්වයන්ට සමානය. උන්ගේ හිස් පිට රන් වැණියුන් ඔටුනු තිබුණාක් මෙන් විය. උන්ගේ මුහුණු මිනිස්යන්ගේ මුහුණු වලට සමානව මුහුණු වාගේ ස්ත්‍රීන්ගේ හිස කෙස්ෙන් කේශුන්ට තිබුණේ. උන්ගේ දත් සිංහයන්ගේ දත් වාගේ යකඩ ලයවසුන් මෙන් ලයවසුන් උන්ට තිබුණේ.
उनके पियावत वाले शब्द युद्ध के दोनों बहु अस्परत वाले शब्द वागे गोनुसंत में बलगाद खटुग उनके तिबे मनुष्यंत पस्मसक पस मनुष्यंत पस मसक अनतुरु करंत उनके बाले तिबुने उनके बलगा वाले पाताले दूतया उनके रही राजवीय क्या मितन मैं क्या उबर तेरुं कर लादें ना मैं आप शांत में तमाई में तुलिन पैमिने में उनके स्वभाव ये क्या ना मितन विस्वर करना और मानुष्य अंत पेन या इंद्रिय ना पिता साथ वाले जीवन किया ला मिनिस्टर ये तीन ना माते या तबात तहाउर वे ना संकल्प या क्वेन किया ना मैं आयवदा की दी मैं पिता साथ वाले आप वाय उनका बालय देने वाला मासपाह मनुष्य अंतर वेदना देते इतने में दावस करते की देने कानी दे मनुष्य अंतर दावस करते गोनुसे कन्नत ए वेदना और मानहितन ने समारुंत दावस की पे आते ना समारुंत सारुप्यो क्या बाबा के सेराय इधी में ना दावस किया मैं गो गोनुसुं की देने दावस करता नहीं इधर मासपाहक मैं केवी दिए टमनिया मौती बोला इकाले मिनिस्टर मारने स्वेनो मारने टासा विनो अनुमत आउंटे कला बिलने तम्मी आउट तो हाथ तुला मंगवे पेन्नु में देखा मैं वाके मिनिस्टर यान विसी एका में पिए ना विसी एका मैं देखा भी मां पेन्नु मैं हेमंत यक में वेदी अवसाने टे इन उत्तरे तमाई आउं पसुत्या भी नहीं उन्हें नहीं कहला हेतु में चिप्पे ये वनी भयानक युगया पीड़ा काले किया क्रिसुस वहां से के प्रेमिनी मटा सुना उनो स्वर्ग के लबागन अति बने कम क्रमेय तमंगे बिल देने के मैं बट क्या नहीं की अब ये सीढ़ी को बट पेन्ना तैना एक पीली वाला टन है मैं वेदी के ओबामा एक बार मिली मिलियन है यार द मिलियन देखा देखा मिलियन देखा सेनेगर रांधवान तो पुलवान आंदोलन हुआ दलाई बराए इंटरनेट में एक बार मिलियन देखा रांधवान तो पुलवान नाकारे तो आंदोलन हुआ दलाई खाओ तो मेरा रांधवान त्यान या मैं लाखों न नुकान ना ये बतामाई गेम त्यान या मैं में भी एक आंदोलन वाला था अरंगील ने वा स्थापित कर लाती बराई लकुना नोगा नायब बेली कपला मरना ये मशीन ही तंग हाई कर लाई बराई ये ओबामा रस्मी में कहने के नाम मामा ही देवी आनी आया ला इतना कितनों इंदला लोकु प्रश्न या क्या दिए ना ओ बहु महंकार लीला विन ना वेगे न बाला विन मिनिस्टर मैंने सब विविध देखिए ना समार विचे सात से बिन्ना पुलवां ये मनोविन ना पुलवां मुखदयाक्षया बुरुकारे निसा को मनमुत भाई बले किये ना दे संपूर्ण बेनवा यक्षया के मूलु बाले आदि पत्ते मनुष्य तुलट फैमिनेंट किया ना पीड़ा काले दी अहु तमायां के दुष्ट स्वेन किया ना तो वो देने के न तुल वर्दने बेना विशेष वहां से के स्वभाव या नुदर येसुस वहां से की फैमिनी में कोई आग कारोबार पालपाई द कियान न ममदाने मतलब दिया गाना बाद गुड़ा कास्सावे उनंदुए समार लवट सभावे गुड़ा बैठती है देवा दिया बालन निवात नेतुओ लोभ कमीन मासुरु कमीन देवराज्य से बैठनो करें एकतु करना पुत्री कहा गाना गुड़ना कहा गाना हेमत दिया क्या इक्का दावस कर यों अब मुन्ना आंखारे नेवा पवत्तो हागे ने गिया इक्का दावसों का मेक दाला याने इंदा अदर देव राज्य तो वैध करान स्वर्गे वासु वैध करान देवाल के रेत तन्नाविन लोभ कमिंगे वारांधा वगाने ने दिया देव राज्य तो बियेदाम करो वो बट स्वर्गे दीवाई तुरु इंतियानो मंगे कदी मेक याने गिया अतो अब मिवनी आकार जीवित या कदकरमीन देवियाँ वहाँ से ते कतीन संबंध थावे हैं अब वारुदने करेगे न उन्हाँ से बलापुरुत्ते न मनुष्या बावत हो पाक न उनो अब मैं पलवीन क्या
ඔබ පීඩා කාලේ පසු වෙන්න යනවා. අද මෙච්චර නිදහස තිබිලා මේ කියන තලයට නාම ඔබ. ඒ තලයට එන්න දැනගත් දැනගැන්ම ලබානුගත් ඔබ. එතන පීඩා කාලේදී ඔබේ බෙල්ල දෙන්න කියයි දැන්. එදාට මොන මොන හරි මතක තියෙයි පාස්ත කිව්වා තමයි මෙහිම වෙන්න යනවා මේ සමහර අය නෑ අතුරුදහන් වෙලා යේසුස්වන්ස් ඇවිල්ලා ගිහිල්ලාද මොකද්ද මේ චිප් එක මොකද්ද ඒකේ ෆැස්ටිස් එහෙම අඳුනවා දෙද්දි අඩු ගානේ දැනගන්නවත් තිබුණොත් ලකුණක් ගන්න තියෙනවා අඩුම ගානේ යම් ප්‍රමාණයක මේ දැනගන්නවත් තිබුණොත් ඔබ ඔබේ ජීවිතයේ දෙයි යේසුස්වන්ස් වෙන්නේ ඉඳ මතක තියාගන්න දැනගන්න ප්‍රයෝජනවත් වෙන්නේ මේ ජීවිතයට විතරක් නෙමෙයි සදාකාලීනව සදාකාලයේ තුල උතුණු ගැන කතා කරනවා සදාකාලයේ තුල සිංහාසන ගැන කතා කරනවා සදාකාලයේ ස්ථාන සියොන් කංග ස්වර්ගික යෙරුසලම අලුත් අහස අලුත් පොළව කියලා කතා කරනවා ඔබ දන්නවද මේ හැම ස්ථානයක්ම මේ පොළවේ දැනගැනීමෙන් වර්ධනය වී දෙවියන් වහන්සේගේ පරමාර්ථය වෙනුවෙන් ජීවත් වුණු පුද්ගලයෝ තමයි ලබන්නේ එනිසා ඔබ තීරණය කරන්නේ මානුෂ්‍යමම වෙනවා කියලා. මේ කියන කතාව අද දවසේ ආපු අලුත් කෙනාට විශ්වාස කරන්න පුළුවන් දෙයක්. මොකද ඔබ දන්නවා ඔබ මැරෙනවා කියලා. ඔබ හැමදාම ජීවත් වෙන්න කියන්නේ නැහැ කියලා ඔබ දන්නවා. සමහර ආගම් කියනවා නැවතු උපදිනවා කියලා. ඔබ එවැනි දැනගැන්මක නම් ඉන්නේ. ඔබ හිතයි මං ආයි ඉපදෙනවනේ කියලා. ඒ වගේ නැවත උපතක් නැහැ මේ ජීවිතයේ තියෙන නව උපාදනය විතරයි වෙන උපතක් නැහැ එයින් පස්සේ තියෙන්නේ මරණය මරණයෙන් පස්සේ තියෙන්නේ විනිශ්චය ද නැවත ඉපදීමක් නැහැ මේ පොතේ ඉතින් ඔබ දන්නවා හැම මිනිසෙක්ම මැරෙනවා මරණයෙන් එහා තමයි සදාකාලික ජීවිතය ආරම්භ වෙන්නේ මේ ජීවිතේ తాවකාලිකයි අවුරුදු ගණනාවකින් අවසන් වෙනවා මුත් සදාකාලික ජීවිතයක් ආරම්භ වෙනවා මරණයත් එක්ක ඒකේ අවුරුදු තීන්දුව වීමක් නෑ හේතුව ආත්මයන්ම මැරෙන නිසා සදාකාලික ජීවිත දෙකක් තියෙනවා එකක් ස්වර්ගය අනික නිරය නිරය කියන්නේ ජීවිතේ සදාකාලිකවම ගින්නෙන් පිච්චෙන ස්ථානයක් මේ ජීවිතේ නම් ගින්නෙන් පිච්චුණොත් විනාඩි 5ක් 10ක් වෙද්දි ඉවරයි. හැබැයි මේ සදාකාලික ජීවිතය අවසන් වෙන්නේ නැහැ. හැමදාම පිච්චෙනවා. බයිබලයේ කියන උගේ පණුව නැහින්නේ නැහැ. මේ පණුව ශරීර කනවා. ආයේ ශරීර ඇති වෙනවා. ආයේ කනවා. ගින්නට දැවෙනවා. අනේවනි ස්ථානයක් නිරේ කියන්නේ. එනිසා මම ඔබ වය ගන්නව නෙමෙයි. නවම ඇවිල්ල කියන්නේ ඔහුට නැති එකම දේ බය විතරයි. ඔබ දන්නවද මේ බය නැති වෙන්නේ දැනගැනීම කර්ණ කොටගෙන පමණයි. දැනගැනීම සමග Taman පදනම් වෙන ඇදහිල්ල Tamanට බය නැති තලයකට එන්න අනුග්‍රහය දෙනවා. බය කියන එක නොහඳුනන තලයකට බෝගිනවා. ඔබ යේසුස් වහන්සේගේ පූර්ණකමට එද්දී ප්‍රේමය හැසිරෙන තැන එද්දී බයිබලයේ කියන ප්‍රේමය තුල බය ඇත්තේ නෑ බය දන්නේ නෑ සමඟ ඔබ බය ගැනීම නෙවෙයි අවධානම ඔබට පෙන්වන්න ඕනේ ඔබට යමක් තේරුම් ගන්න නිසා අපි නොදන්න බොහෝ දේවල් ලෝකේ සිද්ධ වෙමින් යනවා නිසා ඔබ අවදි වෙන්න දේව වචනයත් එක්ක ඔබේ රැකියාව කරන්ට එක බාධාවක් නෙමෙයි ඔබේ ව්‍යාපාරය කරන්ට එක බාධාවක් නෙමෙයි යේසුස්වහන්සේගේ පැමිණීම ගැන කතා කරද්දී කියනවා දෙන්නේ යහනේ සිටියයි කෙනෙක්ව ගත්ත කෙනෙක් කතා හරියයි කියන්නේ නිඳ නිදා ගැනීම යේසුස්වහන්සේ ගීමට යන්න බාධාවක් නෙමෙයි දෙන්නේ කිතේ වැඩ කරමින් සිටියයි කෙනෙක් ගත්ත කියද්දී රැකියාවක් ව්‍යාපාරයක් කිරීම යේසුස්වහන්සේ ගීමට යන්න බාධාවක් නෙමෙයි දෙන්නේ කමරමින් සිටියා එක්කෙනෙක් ගත්ත එක්කෙනෙක් වතහරිය කියද්දී ආහාර ගැනීම උන්වහන්සේගේ ඊමට යන්නේ වෙලාවේ බාධාවක් නෙවෙයි
බාධාව වෙන්නේ ඔබ සූදානම් නොවුනොත්. සූදානම කියන්නේ හැම දෙයක් අතහැරලා පැත්තකට වෙලා යාඥාවෙන් ඉන්න එක නෙවෙයි. දෙවියන් වහන්සේ කැඳවූ වැඩේ තුල අවසානයේ දක්වා නිරත වීමයි. සදැන ගැනීම තමයි ඔබ මේ සම්පූර්ණත්වයට ගේන්නේ. එනිසා වචනේ ලබා ගන්න. කරුණා කරලා ඇවිල්ලා ඉගෙන ගන්න. ඉගෙන ගන්න දැනුමේ ඔළුව ඉදිනවාගත් ලුසිෆර්ලා වෙන්ට නෙවෙයි. සමහර අය ඒ වගේ. දැනුමෙන් ඔළුව ඉදිනවාගෙන අනේ අර සහෝදරයව කොයි වෙලෙත් පහත් කරන එක හැල්ලු කරන එක අනිත් සබහා විවේචනය කරන එක තමා කරන්නේ. එක සබාවයි තියෙන්නේ අපිට. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ සබාව. ඒ සබාවේ අවයව තමයි මේ ලෝකෙ ඉන්න අනිත් සියලු සබාව. අපි ඉගෙන ගන්න ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න. ඒකයි අපේ එකම ඉල්ලේ. ඒකයි අපි ඉදිරියේ තියෙන දර්ශනය. පෞල් තුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේ යමක් මිනිස්සු මාව අල්ලගත්තද? ඒ දේ දෙස බලාගෙන පසක තිබෙන දේ අමතක කර මම දුවනවා. ඔහුම කියනවා මම්මගේ තව ස්ථානයක මම්මගේ දිවීම කෙලවර කළා. ඉලිපි 3:12යි මම කලින් කියපු පදේ තියෙන්නේ. මම්මගේ දිවීම කෙලවර කළා කියන එක තියෙන්නේ 2 තිමෝති 4:7. පෞල් තුමන්ට මේ ජීවිතයේදීම නිස්සකකමක් තිබුණා. තමන්ව කැඳෙව් දෙවියන් වහන්සේගේ පරමාර්ථය සම්පූර්ණ කළ බව ඔහු ස්වර්ගයට ගියාම ලබන්න යන උතුම්ම මොකද්ද කියන එක ගැන ඔහු කතා කළා. බලන්න මොන වගේ විශිෂ්ට ජීවිතයක්ද. ඔබට පුළුවන් අද යේසුස් වහන්සේ ආවොත් ස්වර්ගයට යනවා කියන සහතිකකමක් ඇතුව කතා කරන්න පුළුවන්ද ඔබට? කිදන්නේ කියනවාද පුළුවන් කියලා? ඒ කියන්නේ හැමෝම කියන්නේ බෑයි කියලාද? පුළුවන්. ඒකත් මේකත් නැතුව ඉන්න එපා. එක්ක උණුසුම්ව ඉන්න උන්වහන්සේ කියන නැත්තම් සීතල වෙයි. ඔබ අතර මැද හිටියොත් මන්නුකෝ වමාරනවා. උන්වහන්සේ කැමති නැහැ. ඉන්සප් පිළියල වෙන්න ජීවිතේ. තමන්ගේ දෙවියන් වහන්සේගේ වාජනේ නැමති මේ ජීවිතය පිරිසිදු කරගෙන පවිත්‍ර කරගෙන ඒක උන්වහන්සේ පවිත්‍ර කළා. පිරිසිදු කළා. නව මැමිල්ලක් කළා. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට ජීවනයේ පොත ලබන්න සැලැස්සුවා. වචනේ දැනගැන්මින් ඔබව වර්ධනය කරගන්න. ඒ තත්ත්වේ වර්ධනය කරගනිමින්, ඒ කියන්නේ ධර්මිෂ්ඨකම වර්ධනය වෙන්න කියන්නේ නැහැ. ජීවනයේ වර්ධනය වෙන්න කියන්නේ නැහැ. ඒක ලැබපු ආකාරයෙන් අපි තුල පවතිනවා. නමුත් දැනගැන්මින් මේ කියන ස්වභාවයට එන්න අපි වර්ධනය වෙන්න ඕනේ. අපේ ජීවිතේ හැම දෙයක්ම ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරගෙන තිබෙනවා දැනගැන්මෙන් අදහල කරගැනීමයි ඔබට අවශ්‍ය වෙන්නේ. එනිසා වචනේ ඉගෙන ගන්න. ජීවිතේ කාලයක් හැම උදෑසනකම දේව වචනේ කියවන්න ලබා ගන්න. යම් කෙනෙකුට මේක නොකරන්න අවකාශයක් දෙනව නෙමෙයි, අවස්ථාවක් නැති වුණොත් අඩුගානේ ඔබේ ෆෝන් එකට හරි දේශනා ඩවුන්ලෝඩ් කරගන්න, චිප් එකකට දාගෙන ෆෝන් එකට හරි දාගෙන ඉයර්ෆෝන් එකක් අහගෙන හරි දවසකට දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩයක් හරි අහන්න. පුතේ ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනේ ඇසීමෙන්, ඇදහිල්ල වර්ධනය වෙන්නේ දේව වචනේ කර්ණ කොටගෙන. එනිසා දේව වචනේ අහන එක ඒක ඔබේ ජීවිතේ පුරුද්දක් කරගන්න. ඔබ දවසට තුන් වේලක් කනවා. ඒක පුරුද්දක් කරගෙන තිබෙනවා. බදන්නන කයිතියත බො දුර්වල වෙනවා. විෂ බීජ අපට තියෙන විෂ බීජ වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණයක් ඔබ තුල නැතුව යනවා. දිගටම නුකහිතියොත් විද ලෙඩ රෝග වලට භාජනය වෙනවා. තව දුරටත් නුකහිතියොත් මැරෙනවා කියන එක ඔබ දන්නවා. ඒ වගේ ඔබේ ආත්මය ගැන ඔබේ ශරීරය මේ පොළොවට පස් වෙනදී ඒක වෙනුවෙන් තමයි මේ ඔක්කොම ඔබ කරන්නේ. මුත් සැබෑව ඔබ කියන්නේ ශරීරය නෙමේ. සැබෑව ඔබ කියන්නේ ආත්මය. ශරීරයක වාසය කරන ගේ විතරයි. ඒක මේ පොළොවට බාර දෙනවමයි. යස් වංශී ගීමේදී මේ ශරීරය යන්නේ නැහැ ජීවතුන් අතර ඔසවන අයගේ ස්වර්ගෙන් පැමිණෙන අමරණීය උදේ
මේ මරණීය උදේ ගිල ගන්නවා මේ මරණීය උදේ අමරණ භවයට පැමිණෙනවා ඒක ඊට වඩා විස්තර කරන්න මම දන්නේ නැහැ දේව වචනේ කියන දේ ඔබට කියන්නේ මේ ශරීරය මේ මාංශය හෘදිරය ස්වර්ගය යන්නේ ඒක වෙනුවෙන් තමයි ඔබ හැමදේම කරන්නේ දේව වචනේ අතපසු කරන්නේ කියවන්න නැත්නම් ආඥා මත පසු කරන්නේ ගණන නොගන්නේ මේ හැමදේම කරන්නේ මේ ශරීරය අබැයි ඕක දවසක මේ පොළවට බාර දෙනවමයි උන්වහන්සේ ආත්මික තලයෙන් භෞතික තලය නිර්මාණය කළේ උන්වහන්සේ ආත්මික තලයට නැවත කැඳවන්නේ ආත්මික තලයෙන් නිර්මාණය වුනේ විතරයි භෞතික තලයේ දේවල් ආත්මික තලයට ගෙනියන්නේ නැහැ අපි ස්වර්ගයට යන්නේ අපි ආවේ ආත්මික තලයෙන් නිසා ආත්මික තලයේ හැම දෙයක්ම උන්වහන්සේ කින්නට නියම කරලා ඉවරයි දවචනේ දැනගන්න ලබන ඔබ කොහේ හිටියත් කුමන රටකට ගියත් කුමන දේශයක ජීවත් වුණත් ඔබ කුමන ජාතියකට අයත් වුණත් ජේසුස් වහන්සේ තුල අපි එකයි අපි හැමෝටම තියෙන එකම සංස්කෘතිය එකම භාෂාව අපි හැමෝම එකම පවුලක් මේක අමතක කරන්න එපා දවචනේ තුලින් මේ කියන දැනගන්නට අවබෝධය දෙන්න අපි නැගිට සිටිමු Hallelujah. Hallelujah. Hallelujah, Swamini. Hallelujah.